đây á. සාකච්ඡාවනේ මේ ආණ්ඩුවේ සංවර්ධන වැඩ ඊගාවට ජනාධිපති මැතිවරණයේ අපි කොහොමද මුහුණ දෙන්නේ ජනතාව අතරට ගිහිල්ලා සත්‍ය පැහැදිලි කරන්න තමයි තීන්දුව කරේ. හවුද කාගේ බෙදාද පැවතුනේ? ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා, මහින්ද රාජපක්ෂ මැතිතුමා, අග මැතිතුමා ඔක්කොම හිටියා. දැන් මැතිවරණ සම්බන්ධ මොකද දවසක් කොහොමද මැතිවරණ මහ මැතිවරණ දැන් දින මුත් කිව්වේ නෑ ජනතාවට වැඩ කරන්න කිව්වේ. ජනාධිපති වරණද මහ මැතිවරණද? ජනාධිපති වරණ. දැන් විජේන්ද්‍ර රාජපක්ෂ මහත්තයා ගැන සාකච්ඡාවක්. ඒ ගැන කතා කරේ නෑ. ඇයි ඒ? එයා වෙලා ඉදිරියේ. එතකොට මේ ආණ්ඩුව කොහොමද කවුද අපේක්ෂකයා? අපේක්ෂකයා ඒ වෙලාවට දානවා. ඒ කියන්නේ ආණ්ඩුව ඔක්කොම එකතු කරලා පොහොට්ටුව එක් සැදැලි පැක්ෂේ ඔක්කොම එකතු කරලා මම හිතන්නේ එහෙම තමයි වෙන්නේ. ඈ මම හිතන්නේ එහෙම තමයි වෙන්නේ. අභියෝගයක් වෙයිද මේතරේ? නැතු නැත ගැටලුවක් නැහැ. අභියෝගයක් නැහැ. අභියෝගය දෙනාගත්ත කන්නේ මේ ආණ්ඩුව ඉන්නේ. මහින්ද රාජපක්ෂ මහත්තයා තියෙද? ඔව් එයාගේ ආශිර්වාදයත් එක්කම තමයි මේ ගමන. මේ කොහෙද පැවැත්වෙන්නේ? නෛරීලිය කැම්බල් එකේ පැවැත්වෙනවා. දෙක දෙපැත්තේ තියෙනවා. එතකොට එක් සැදැලි පැක්ෂේ කොහෙද? ඒක ඒගොල්ලොත් වෙනම පවත්වනවා. ඒක එක් සැදැලි පැක්ෂේ ජනාද ජනාධිපති. ත්‍රිපාද යන ඔක්කොම එක දෙක අවුවෙලා.
ගත්තකන්න පස්සේ මර මරි අද බල සාකච්ඡාවනේ වන්දුවා අද බොහෝ දේවල් සාකච්ඡා වුණා. අද අපේ ආර්ථික ප්‍රගතිය පිළිබඳව සාකච්ඡා කළා. අවුරුද්දක් මාස 12කට සාපේක්ෂව ගතිද්දී ගිය අවුරුද්දේ මාර්තු මාසයේ උද්ධමනය 159.8යි. මේ අවුරුද්දේ මාර්තු මාසයේදී උද්ධමනය 107 දක්වා බසලා. ඩොලරේ වටිනාකම සාපේක්ෂව බ්ලූම්බර්ග් ආයතනය අපිව අවමානයට පත් කරපු ආයතනය. ඒ අය කියනවා දැන් ශ්‍රී ලංකාවේ රුපියල ආසියාවේ වැඩියෙන්ම ශක්තිමත් මුදල් ඒකකය කියලා. තව මොන සාක්ෂිද? ඒ කියන්නේ මේ කාලය තුළ අපි අමාරු කාලයක් තිබුණා. සමහරලාට ජනතාව විරුද්ධ වෙලා ඉන්න කාලයක් තිබුණා. අරගල කරපු කාලයක් තිබුණා. මොකද අපි മന്ത്രിවරු හැටියට, ඇමතිවරු හැටියට, අතකර ජනාධිපතිතුමත් එක්ක අපි හිටගත්තා ඒ ක්‍රියාවලියට. ඒකේ ප්‍රතිඵල ලැබෙමින් තිබෙනවා. දැන් IMF එකේ ඊළඟ කාර්තුවේ පස්සේ ශ්‍රී ලංකාවට ආධාර දෙන්න පුළුවන් ශ්‍රී ලංකාවත් එක්ක වැඩ කරන්න පුළුවන් ආර්ථිකයක් තිබෙනවායි කියලා ජාත්‍යන්තරය පිළිගන්නවා. පිළිගත්තට පස්සේ නවත්තලා තියෙන ව්‍යාපෘති ටික පටන් ගන්නවා කියලා අද අපි තීරණය ගත්තා. ඒ කියන්නේ මහමාර්ගයේ පටන් ගන්න ඕනේ නුවර, ඊළඟට රේල්ලුව ජපාන ව්‍යාපෘතිය පටන් ගන්න ඕනේ. මේ සියල්ලක් මොකට කරන්න පුළුවන්? ඊළඟට අපි ඡන්දයකට ලැහස්ති. ඡන්දයක් අපි ලැහස්ති. මේ යන ගමන ආර්ථික ගමන අපි දිනනවා. අධිකරණ ජනාධිපතිතුමත් එක්ක මේ ගමන යන්නත් ඕනේ කියන එක තමයි අද අපි සාකච්ඡා කරන්නේ. මේ ආර්ථික ගමන තුළ අපි ජනාධිපතිතුමාත් එක්ක එකට ඉඳ ගන්නවා. මේ රටේ ජනතාව වෙනුවෙන් අහිංසක ජනයා අපිට තවදුරටත් අත්දැකීම් බලා බලා පරීක්ෂණ කර කර ඉන්න කාලයක් නැහැ. තරුණ පරපුර ඔබ වැනි අය මාධ්‍යවේදීන් වෘත්තිකයන් ඉල්ලා සිටින ජීවිතයක් තිබෙනවා. ඒ ජීවිතය ලබා දෙන්නට අපි වගකීමෙන් බැඳී සිටිනවා. අනේ එතෙන්ට යන්නට අපි ශක්තිමත්ව වෙන වෙන පක්ෂවල ඉන්න පුළුවන්, පාටවල ඉන්න පුළුවන්, ලාංඡනය වෙනස් වෙන්න පුළුවන්. මේ ගමන අපි එකට යනවායි කියන එක තමයි මුළු ලෝකෙටම කියන්න තිබෙන්නේ. අපි ශක්තිමත් ආර්ථිකයක් ගොඩනගලා ඉන්න හිටින්න පුළුවන් රටක් හදන්න එක තමයි මේ මොහොතේදී අපි කළ හැක්කේ. മന്ത്രിවරු, රාජ්‍ය අමතිවරු, ඇමතිවරු හැටියට අපි එකට ලැස්ති. හැබැයි ආණ්ඩුව ඇමතිවරු යනවනේ විපක්ෂ සභාපති කමාරගෙන. ඒක තනිපුද්ගල මේක දැන් ගිහිල්ලා මොකද උනේ? මේකනේ වැරගත් වෙන කෝ දන්නවා. ඒක සාකච්ඡා කරනවා. ගියේ එකට මේ නේ, ඒක පෞද්ගලික කතාවක්. මේක සාකච්ඡා කරන්න ඕනේ. අද රැට නිදහස් පක්ෂයේ මේ දේශපාලන බලමණ්ඩලයේ හැම වෙලාවම මම යන්නේ එකට. ඒකදී අපි සාකච්ඡා කරනවා මොකද වෙන්නේ කියලා. අධිකරණයේ දීලා තියෙන තීන්දුවට එළියට යන්නට බෑනේ. අධිකරණය ඉතා පැහැදිලි ස්වාධීන අධිකරණ මෙරටේ තිබෙනවායි කියලා අධිකරණ ඇමතිතුමාටත් එතුමා ඉල්ලපු එතුමාට විරුද්ධව තිබුණ නඩුවෙත් අධිකරණයේ ස්වාධීන නඩුවත් තීන්දුවක් දීලා තිබුණා. ජනාධිපතිතුමා ඉල්ලුවද ඉදිරි මැතිවරණයේදී අපිට සහාය දෙන්න කියලා පොහොට්ටුවෙන් සහාරි පක්ෂවල ජනාධිපති හැමදාමත් කියනවානේ මේ ගමනට සහාය දෙන්න කියලා. අපි දැනටමත් සහයෝගය දීලා තියෙන්නේ. අතිගරු මහින්ද රාජපක්ෂ මේ රටේ ජනයාගේ නායකයෙක් හැටියට ජනාධිපතිතුමාගේ දකුණු අත පැත්තේ මේ රැස්වීම වල වාඩි වෙන්නේ ඇයි? ඒකෙන් පොහොට්ටුවෙන් වෙන කෙනෙක් ඉදිරියපත් වෙන්නේ නැහැ. ඒක දන්නේ නැහැ. ඒක පොහොට්ටුවේ ඒක ඒක සාගර කාර්යවස මහත්මයාක් දෙන්න කරන්න වැඩක් නේ. දැන් ඇතිනේ. දැන් රැස්වීම වෙන තුරු කතා සාකච්ඡා කරමු. අද අතරම හිටේ දෙකයි අපි මොහොමද කරන්න කියන එක සාකච්ඡා කරලා ඊළඟට අපි සංවර්ධන ක්‍රියාවලිය තියෙනවා. ගොඩක් සංවර්ධන වැඩ කටයුතු තියෙනවා. ඉතින් ඒවට දැන් මුදල් යොදවලාද මුදල් ඉවලා තියෙනවා අපේ දෘෂ්ටික වලට. ඒවා කොහොමද ක්‍රියාත්මක කරන්නේ? ඊළඟට අපිට අර බහුකාර්ය අපේ තියෙන අර කණ්ඩායමක් තමයි ස්ථිර කරන්න මේ දේ තමයි කතා කරන්නේ. ඔබතුමා මොන පක්ෂයේ යොදන්නේ? මම ශ්‍රී ලංකා පොත්ජන පෙරමුණේ. කොහොමද දැන් කාට සහය දෙන්නේ? අපි අපිට පක්ෂයෙන් නම් කරනවා කියන්නේ කවුරු හරි කෙනෙක් නම් කරනවා. ඒ කෙනාට අපි වැඩ ගන්නවා. දැන් නාමල් රාජපක්ෂ මහත්තයා නම් කර ජයග්‍රහණය කරන්න පුළුවන්ද? අපේ ජාතික සංවිධායක අපේ පක්ෂෙන් නම් කරනවා. අපි ඒක තාම හිතලා නැහැ. මම හිතන විදිහට මේ විදිහ පක්ෂ නම් කීයක් විතර කියවෙනවද? ඒ කියන්නේ කීපයක් කියලා මොනවත් කියවෙන්නේ නැහැ. හැබැයි තාම මම හිතන්නේ ඇලි කලින් වැඩි තාම ඒක ගැන හිතන්නේ. ඒකෙන්ද පොහොට්ටුවෙන් ජනාධිපති වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්මයා ඉදිරිපත් වුණොත් ඔබතුමාලගේ සහය කොහොමද? අනිවාර්යයෙන්ම අපි සහය දෙනවා. පොහොට්ටුවෙන් අපි පොහොට්ටුවෙන් නම් කරනවා නම් ජනාධිපතිතුමා දැන් වර්තමාන ජනාධිපතිතුමා ජනාධිපති වෙනට ඉදිරිපත් වෙනවා කියලා ඒ ජනාධිපතිතුමාට අපි උපරිම සහයයක් ලබා දෙනවා. පොහොට්ටුවේ තමයි හිටියේ අධිකරණ ඇමතිතුමා විජේදාස රාජපක්ෂ මහතුමා ආණ්ඩුවේ ඇමතිකමක් තියාගෙන විපක්ෂේ ගන්න පොඩ්ඩක් අයින් කරමු. විපක්ෂේ සභාපතිකම විපක්ෂේ සභාපතිකම අරන් තියනවා. ඉතින් අපිටත් තවම
අපිට තවම හිතාගන්න බැහැ මොකද මේ ඒ තීන්දුව ගැන. මොකද දැන් මම හිතන අධිකරණයෙත් යම් කිසි තීන්දුව වර්ගයක් කීපයක් දීලා තියෙනවා හිටපු අර අපේ මෛත්‍රීපාල ජනාධිපතිමාට තීන්දු කීපයක් දීලා තියෙනවා. ඉතින් මම හිතන විදිහට සමහර විට මේ ඒකේ අවශ්‍ය අධිකරණ තීන්දුවත් එක්ක හැම දෙයක්ම විසදේවි. හරි මේ ඇමතුම මේ මොනවද සාකච්ඡා වුණේ? මොකක් තිබුණේ රැස්වීම? අද ආණ්ඩුව පස්සේ රැස්වීම පැවැත්තුවා. ඒ වගේම මේ රටේ ජනතාවගේ ගැටළු ප්‍රශ්න කඩිනමින් විසඳන්න ජනාධිපතිවත් අගමැතිවත් එක්ක සාකච්ඡා කරා. ඒ වගේම පළාත් පාලන ආයතනවල 8400ක් වෙච්ච සේවකයෝ ඉතාම ඉක්මනින් ස්ථිරපත්වයෙන් ලබලා දෙන්න මේ ආණ්ඩුව පස්සේ රැස්වීමේ කතා කරා. ඒක අපි බලාපොරොත්තු වෙනවා ඉතාම ඉක්මනින් ඒ සේවකෙන් ස්ථිර පත්වීමක් ලබලා දෙන්න ඒ අවශ්‍ය කටයුතු කරන්න. ඒ වගේම සංවර්ධන වැඩ කටයුතු කඩනෙමින් ඉෂ්ට සිද්ධ කරන්න කියලා ජනාධිපතිතුමා සියලු මන්ත්‍රීවරුන්ට කිව්වා. ඒ වගේම ගම්වල තියෙන ජනතාවගේ ගැටළු ප්‍රශ්න විසඳන්න ගමට ගිහින් අවශ්‍ය කටයුතු කරන්නත් ජනාධිපතිතුමත් අගමැතිතුමත් සෑම මැතිවරණ කොට්ටාසයකටම ඉදිරි කාලෙ ගිහිල්ලා එයාගේ ප්‍රශ්න විසඳන අපි ඉදිරි 3 මාසයකදී යම් වැඩපිළිවෙලක් හදලා ඒ ප්‍රශ්න විසඳන්න අවශ්‍ය කටයුතු කරන්න. දැන් අද කිව්වද මේ ඉදිරියේ ඉන්නේ මහා මැතිවරණයක්ද ජනාධිපතිවරණයක්ද කියලා? නෑ, එහෙම මැතිවරණයක් ගැන කතා කරේ නෑ. හැබැයි අනිවාර්යෙන් මේ අවුරුද්ද මැතිවරණයක් තියන්න ඕනේ. ඉතින් අපි මැතිවරණකටත් සංවිධානය වෙනවා. දැන් ජනාධිපතිතුමා ඉල්ලුවේ නැද්ද සහාය දෙන්න කියලා? නෑ, ජනාධිපතිතුමා කිසිම වෙලාවක එතුමා මේ ඡන්දෙට සහයෝගය ලබලා දෙන්න කියලා නෙමෙයි, රටේ ජනතාවගේ ගැටළු ප්‍රශ්න ආණ්ඩුවක් හැටියට එකට ඉඳලා කටයුතු කරන්න කියන ඉල්ලීම විතරයි කරේ. දැන් ඔබතුමාලා කාටද සහාය දෙන්නේ? අපි ජනාධිපති මැතිවරණයේ අපේක්ෂක ඉදිරිපත් වෙච්ච ගාම තමුන්නාන්සලාට බලන්න පුළුවන් අපි ඔක්කොම එකතු වෙලා ජයග්‍රහණය කරන්න ඒ අවශ්‍ය වැඩපිළිවෙල කරනවා. ඒ කියන්නේ මේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාටද සහාය දෙන්න නැත්නම් පොහට්ටුවටද? නැහැ, දැන් අපි පොහට්ටුවයි අපි ඔක්කොම එකතු වෙලා තමයි මැතිවරණයට ඉදිරිපත් වෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්නේ. ඒක නිසා ජනාධිපති මැතිවරණට ඉන්න අපේක්ෂකයා කවුද කියන එක කිව්වට පස්සේ අපි පක්ෂයක් හැටියටත් එතකොට කවුද කියලා ඉදිරිපත් වුණාම අන්න එයා අපි කවුද කියලා කියන එක නිසා ඒක ඉදිරි ලබන මාසෙ විතර ප්‍රකාශයට පත් කරයි. ආණ්ඩුව ඇමතිවරු ගිහිල්ලා විපක්ෂයේ මේ වැඩ බලන සභාපතිකම් ගන්නවා. ඒ සම්බන්ධව සාකච්ඡා වුණාද? ඒක ගැන සාකච්ඡා කරේ නැහැ. හැබැයි ආණ්ඩුවේ ඇමතිකම් ගන්නවා ඉන්නවා, ඊට පස්සේ ගිහිල්ලා විපක්ෂයේ ගිහින් ඉන්නවා. හැබැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මමත් හිටපු පක්ෂේ මම පළවෙනියෙන්ම හිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ තමයි දේශපාලනයට ආවේ. ඒ නිසා ඒ පක්ෂේ අය හැටියට ඒ අයට කොහෙන්වත් ඉන්නේ කෙනෙක් ගෙනල්ලා සභාපතිකමක් කරලා ඊගවට ඒ සභාපතිතුමාට දැන් හිටපු සභාපති කෙනෙක් ඉද්දි නැවතවරක් එක්කෙනෙක් බලයට පත් කරන්න ගිහලට අවුලෙන් අවුලට වෙලා තියෙනවා. ඒගොල්ලෝ කෝ ආණ්ඩු පක්ෂ කිසිම කෙනෙක් අපි ගන්නේ නැහැ කියලා. එතකොට විජේදාස රාජපක්ෂ මැතිතුමා ආණ්ඩු පක්ෂ කෙනෙක්. ඉතින් ආණ්ඩු පක්ෂ ඒගොල්ලෝ එපා කියලා ගිහිල්ලා ආණ්ඩු පක්ෂ කෙනෙක්ම වැඩ බලන සභාපති හරියට පත් කරගත්තා. ඉතින් ඒ තැනට පත් වෙලා තියෙන මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මොකුත් කියන්නේ නැහැ. මගේ අත්පොත් ලැබුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිසා අපි කැමැති ඒ පක්ෂේ රැකිලා ඉදිරියට කටයුතු කරනවා නම්. සාකච්ඡා වුණේ? අද සාකච්ඡා වුණේ පැහැදිලිවම අපිට ඊළඟට ජනතාවට සහන සලසන්න වැඩ කරන්න ගම්වලට ගිහිල්ලා වැඩ කටයුතු කරන්න කියලා තමයි ජනාධිපතිතුමා උපදෙස් දුන්නේ අපිට. මෛරලිය බොහොම ඉහළින් පවත්වන්නට අපි කටයුතු සූදානම් කරලා තියෙනවා. එතකොට එතුමා අදත් කිව්වා එක්සත් ජාතික පක්ෂයේ විදියට මෛරලියක් පවත්වන්න ලෑස්ති කරලා තියෙනවා. ඒ වගේම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විදියට අපි මෛරලියක් පවත්වන්න ලෑස්ති කරලා තියෙනවා. ඒක ඉතා ඉහළින්ම අපි පොදුජන පෙරමුණේ 100,000කට ආසන්න ප්‍රමාණයක් ගේන බලාපොරොත්තුෙන් ඉන්නවා. මේ වෙනකොට ගම්මල වැඩ ටික කරගෙන යනවා. එතකොට පොදුජන පෙරමුණේ ආණ්ඩුව ඇමතිවරයෙක් විජේදාස රාජපක්ෂ මහත්තයා විපක්ෂයේ ගිහිල්ලා මේ සභාපතිකම් දුර ගන්නවා. ඒ සම්බන්ධ සාකච්ඡා වුණාද මොකද්ද? ඔව්, විජේදාස රාජපක්ෂ මහත්තයා පිළිබඳව දැන් අද සාකච්ඡා වුණායි කියලා කියන්නේ එතුමා පිළිබඳ කතාවක් වුණා. මොකද එතුමා දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛරලියක් තියෙනවද නැද්ද කියන එක පිළිබඳව කතා වුණා. ඉතින් ඒකට උත්තර නම් කවුරුත් නැහැ. එතුමා ඇවිල්ලා හිටියෙත් නැහැ. ඉතින් ඒ නිසා මම හිතන්නේ එතුමා ඒ වගකීම බාරගත්ත නිසා මම හිතන්නේ පක්ෂ සමාජිකත්වයක්වත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ එතුමාට නැහැ කියලා තමයි අපිට දැනගන්න ලැබිලා තියෙන කියන කතාව. කොහොම හරි දැන් ජනාධිපතිතුමා සහාය ඉල්ලුවනේ නේද පොහට්ටුවේ?
ජනාධිපතිතුමා කොහොමත් පොදු ජන පෙරමුණේ සහයෝගය විශාල ප්‍රතිශතයට ලබාගෙනනේ ජනාධිපතිතුමා විදියට ඉන්නේ. එතුමා දැන් ජනාධිපතිවරණයට සහභාගී වෙනවනේ ජනාධිපතිතුමා. මම හිතන්නේ එතුමා ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වෙනවයි කියලා කියන පණිවිඩෙත් කියනවා. ඔබතුමන්ලා සහය ඉල්ලුව සහය දෙනව නේද? අපේ මට හැබැයි පසුබල මන්ත්‍රීවරයෙක් විදියට ඒකට උත්තර දෙන්න එකපාර අමාරුයි. මොකද අපේ ජේෂ්ඨ නායකයෝගේ දෙන උත්තරත් එක්ක තමයි එතුමා ගන්න තීන්දුවේ අපි ඉන්නවා. කොහොමද දැන් මොකද දනුත් ජනාධිපතිතුමාට සහයෝගය ලබා දෙමින් ඉන්නේ. දැන් අද සාකච්ඡා වුණේ මේ රැලිය ගැන. මේ රැලිය ගැන කතා කරා. අපි ගම්වලට වැඩ කටයුතු කරන්නේ කොහමද, ගම්වලට යන්නේ කොහමද, ඒ වගේ කටයුතු. මොකද මේ විශාල මුදල් ප්‍රමාණය මම සම්බන්ධ කරන කමිටුවේ සභාපතිවරයා විදිහට පොළොන්නර දිස්ත්‍රික්කයේ කටයුතු කරනවා. මේ උන්ටත් විශාල මුදල් ප්‍රමාණයක් ජනතාවගේ කැමැත්ත අනුව ගම්වලට වැඩ කරන්න මුදල් දෙනවා. ඒකට ඔබතුමන්ලා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා දැන් වර්තමාන ජනාධිපතිතුමා අපේ ජනාධිපතිතුමාට සහාය දෙන්න එපයි. ඔව්. එතකොට මේ රැලි දෙකක් පැවැත්වෙන එක්සත් ජාති පක්ෂ එකයි පොහොට්ටු එකයි. ඔබතුමන්ලා යන්නේ කාගෙකටද? නෑ මම පොදු ජන පෙරමුණේ. පොදු ජන පෙරමුණේ. මම පොදු ජන පෙරමුණේ මේ රැලියට යනවා. පක්ෂ විදියට තීන්දුවක් ගත්තොත් වර්තමාන ජනාධිපතිතුමාට සහයෝගය දෙන්න මම එතන ඉන්නවා. හරි. පොහොට්ටුවේ පොදු ජන පෙරමුණේ මේ රැලියට ගිහිල්ලා එක්සත් ජාති පක්ෂයට යනවද? නෑ එහෙම දෙකට යන්නේ නෑ. ඒක එතුමන්ලගේ වැඩ පිළිවෙලක්, එතුමන්ලගේ පක්ෂ විදියට. අපේ වැඩ පිළිවෙල අපේ පක්ෂ. ඒ කියන්නේ මේ රැලියේ ආණ්ඩුවේ කියලා නෑ, පක්ෂ විදියට තමයි සහභාගී වෙන්නේ. ඔව් පැහැදිලිව ආණ්ඩුවේ විදියට නෙවෙයි අපේ පක්ෂ විදියට තමයි. පොහොට්ටුවෙන් ආදිසි ඒ කියන්නේ පොදු ජන පෙරමුණෙන් රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කරලා සහය දෙනවා. පොහොට්ටුවේ පොදු ජන පෙරමුණෙන් පොදු අපේක්ෂක හැටියට ජනාධිපති අනිවාර්යෙන් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා පොදු ජන පෙරමුණේ නායකව තීරණය කරලා ඉදිරිපත් වෙනවා කියලා කිව්වොත් අනිවාර්යෙන් අපි සහයෝගය එතුමාට 100%ම සහය දෙනවා. 100%ට 200% සහයෝගය දෙනවා. ඒ කියන්නේ තරම් කැමැත්තෙන් ඉන්නේ අනිවාර්යෙන්. එතුමා මේ වෙනකොට ඇත්තටම යම් සාධනීය වැඩ පිළිවෙලක් වැඩ දෙති මුණුරට ගොඩ අරගෙන යම් වැඩ පිළිවෙලක් කරගෙන යන හැමෝටම තේරෙනවානේ. ඉතින් යම් යම් අඩුපාඩු කරුණු කාරණා තියෙනවා. පොදු ජන පෙරමුණේ පාසුවෙල් මන්ත්‍රීවරු හැටියට ඔබතුමාලා කැමති රනිල් වික්‍රමසිංහ මැතිතුමා එනවද? රනිල් වික්‍රමසිංහ මැතිතුමා එනවට මම පෞද්ගලික ආනකට නෙවෙයි, දැන් පක්ෂයක් විදිහට අපි තීන්දුවක් ගන්න ඕනේ. දැන් 100%ක් එතුමාට සහය දෙනවා නම් පොහොට්ටුවෙන් කරුවයි. පොහොට්ටුවෙන් වෙන එක නාම රාජපක්ෂ හෝ බැසිල් රාජපක්ෂ මහත්තයා හෝ වෙන යම් ඒකදී ඇත්තම කතන්දරේ පොදු ජන පෙරමුණෙන් ඉදිරිපත් කරනවා නම් අපේ පක්ෂයෙන් කවුරු හරි අපේ පක්ෂ කෙනෙක් නේ. එතනදී මම එතන පක්ෂ විදිහට මම එතන කටයුතු කරා. ඒ කියන්නේ 100%ක් සහය දෙනවා. ජනාධිපතිතුමාවත් පොදු ජන පෙරමුණයිනේ. ওই දෙකෙන් ඉන්නේ ওই දෙන්න විතරද? රනිල් වික්‍රමසිංහ මැතිතුමයි නාමල් රාජපක්ෂ මහත්තයා. ඒ ආර්මාත්‍ය අධිපතේ තියෙන හොඳම මොලේ රනිල් වික්‍රමසිංහ මහත්තයානේ. ඉතින් ඒ නිසා එතන තීරණය එක තමයි. ඉතින් මේ වෙනකොටත් එතුමා ගන්න ඕන තීන්දුව තීරණ කෙලින් අරන් තියෙනවා. කරන වැඩ හරියට කරනවා. පසුපෙළ මන්ත්‍රීවරු විදියට අපිට ගොඩක් ගම්මල කියලා වැඩ කරන්න උදව් කරලා තියෙනවා. ඒ කියන්නේ එක්සත් ජාතිපක්ෂේ වෙනම රනිල් වික්‍රමසිංහ මහත්තයා ආවොත් පොහොට්ටුවෙන් එන්නේ අනිවාර්යයෙන්ම නාමල් රාජපක්ෂ මහත්තයා. ඒ කියන්නේ දැන් ඔව් අනිවාර්ය අපේ ජාතික සංවිධායකනේ. නැහේ කවුද කියලා තියෙන්නේ? අපේ ජාතික සංවිධායකනේ. දැන් අනික් කටියත් එක කරලා දෙන්න. දැන් පොහොට්ටුවෙන් එනවා නම් කියලා නේ ඔබතුමා ඇහුවේ. එනවා නම් නාමල් මහත්තයා. නෑ නෑ ඔබතුමා කෝ දැන් ඒ කියන්නේ එනවා නම් දෙන්නයි ඉන්නේ කියලා. එක්කෝ රනිල් වික්‍රමසිංහ මැතිතුමා එක්කෝ නාමල් රාජපක්ෂ. ඔව්. දැන් රනිල් වික්‍රමසිංහ මැතිතුමා එක්සත් ජාතිපක්ෂයෙන් පොදු අපේක්ෂක කරේ ඉදිරිපත් වුණොත් තව එක්කෙනා ඉතුරු වෙලා තියෙනවා. ඒ කියන්නේ පොහොට්ටුවෙන් තමයි දැන් පොදු අපේක්ෂක අනිවාර්ය නාමල් රාජපක්ෂ. පොදු අපේක්ෂකයා විදියට ඉදිරිපත් වෙනවා කියන්නේ පොදු වෙනේ. එතකොට පොදු ජන පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය තවත් පක්ෂ. ඒත් එක්ක එකතු වෙන නායකයා කවුද කියලා තීරණය කරන්න මොකද තනි පක්ෂයකට ජයග්‍රහණය කරන්න බෑ මාත්‍ය අන්තිම අන්තිම ප්‍රශ්නේ. පොදු ජන පෙරමුණෙන් රනිල් වික්‍රමසිංහ මැතිතුමා නැතුව පොදු ජන පෙරමුණෙන් පොදු අපේක්ෂක ඉතුරු ඉදිරිපත් වුණොත් ඒ කියන්නේ නාම රාජපක්ෂ මහත්තයා ඉදිරිපත් වෙන්නේ. ඔව් අනිවාර්යෙන් නාම රාජපක්ෂ මහත්තයා. වෙන කෙනෙක් නැද්ද? වෙන නම් නැහැ. වෙන ඉන්නවා. හැබැයි ජාතික සංවිධායකවරයා විදියට එතුමා තමයි ඉදිරිපත් වෙන වැඩ. මම කැමතිත් එතුමාට. يعني අනිත් අයගේ නම් කියවෙන්නේ නැහැ. ඒ නිසා එතුමාගේ නම කියවෙන නිසා එතුමාට අපි අනිවාර්යෙන් කැමති අනිත්ගේ නම රාජපක්ෂ මැතිතුමා විදියට හිටපු කෙනෙක්. ඒ වගේම අපි රාජපක්ෂ මැතිතුමත් එක්කත් හිටියා. හරි. තැන්ක්ස්. හරි බොහොම ස්තුතියි. බලන්න මගේ බයික් කලන්නද මේක?
කලන්න බැරි කර හල්ලි කුත්තනද අමතුමා 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 අද මොකෝ සාකච්ඡාව? ඈ? කවුරුනේ අපි ගැන හිතයිද? නෑනේ. හරි. කොහොම කතා කරන්නේ? මේ කවුද ඉන්නේ? නෑ 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 නෑ. ඉන්නෝ ඉන්නෝ. නෑ නෑ ඉන්නෝ ඉන්නේ. ඉන්නේ. දැන්. අන්තේ දේ දේ. හරි. හරි. මේ නෑනේ කවුද? නෑ නෑ. නෑ නෑ. නෑ නෑ.